හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට පවත්වාගෙන යනු ලබන ඒ ආධුනික භාවනා වැඩසටහන් මාලාවේ මේ සතියට අදාළ දේශනාව අද දවසේ පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ දැන් මේ පින්වතුන්ට පැහැදිලි කරගෙන ආවේ සතර අතිපට්ඨාන භාවනා ක්‍රමයක් වන සක්මන් භාවනාව පුරුදු කරන ආකාරය හා මේ භාවනාවක් පුරුදු කරනකොට තමන් දැනගෙන සිටිය යුතු ධර්ම කාරණා පැහැදිලි කිරීම. බුදුහාමුදුරු පෙන්නන්නේ මේ සංසාර විමුක්තිය ලබා ගන්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි යුතුයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කොහොමද? එහි අංගවල අන්තර්ගතම දේව ධර්ම කාරණා මොනවද කියලා ශ්‍රාවකේ දන්නේ නැතිකොට තම තමන් එක එක දේවල් කරලා කල්ලි වශයෙන් ඒ වගේම සමූහ වශයෙන් මෙන්න මේවා සිදු කරොත් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කියලා ඒ තමන්ට ඕන දෙයක් හදාගන්නවා. වර්තමානයේ හුඟක් බෞද්ධයෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ ආමිෂ පින්කමෙන් කියලා විශ්වාස කරගෙන කටයුතු කරන අය ඉන්නවා. ආමිෂ පින්කම සම්බන්ධව ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධයක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ ශික්ෂා තුනකින්. ආමිෂ පින්කම කියන්නේ ශික්ෂාවක් නෙවෙයි. ශික්ෂාවක් කියන්නේ පුහුණු වීම. ආමිෂය කියන්නේ පුහුණුවක් නැතුව සිදුවෙන දෙයක්. බුදුහාමරගේ ධර්මයේ ශික්ෂා තියෙන්නේ තුනයි. ආමිෂ පින්කම කියන එක ශික්ෂා ගණයට වැටෙන්නේ නැහැ. ඒ ශික්ෂා තුන තමයි සීල, සමාධි, ප්‍රඥා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් වෙන් වෙන්නේ ඒ සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂා තුනටයි. දැන් උදාහරණයක් විදිහට බණ ඇහිම සීල ශික්ෂාවක් නෙමෙයි, සමාධි ශික්ෂාවක් නෙමෙයි, ප්‍රඥා ශික්ෂාවක් නෙමෙයි. ඒක හින්දා බණ ඇහිම ආමිෂ පින්කම. බණ ඇහිම කුසලයක්. කුසල් වර්ග තියෙනවා සාංසාරිකව තියෙනවා කුසල් වර්ග තුනක්. ඒවා තමයි කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්. ලෝකෝත්තර කුසල් කියලා જાතියක් තියෙන එක සාංසාරික මට්ටම නෙමෙයි ලෝකේ ඉක්මෝ මට්ටම සංසාරයේ ඉක්මෝ සංසාර විමුක්තිය තුල තියෙන දෙයක්. බණහීම කියන කුසලය අයිති වෙන්නේ රූපාවචර කුසලයකටත් නෙමෙයි අරූපාවචර කුසලයකටත් නෙමෙයි කාමාවචර කුසලයකට. නමුත් කාමාවචර කුසලය කියන එක මේ බණහීම වෙන්න පුළුවන් ආමිෂ වෙනත් පින්කමක් වෙන්න පුළුවන් ඒ සෑම එකක්ම එක ගණයකට වැටෙන්නේ. දැන් මේ වෙලාව ගත්තොත් මේ බණ අහන්න පුළුවන් කෙනෙකුට ඕනම ආගමක ධර්මයක් අහන්න පුළුවන් සීලයක පිහිටලා. දැන් සීලයක පිහිටලා බණ අහනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වෙන්නවා සීල ශික්ෂාවට අනුගත. ඒ බණ අහනින්ද වැඩෙනවා නෙමෙයි. ඒ වැඩෙන්නේ රකින්න සීලයෙන්ද. ඒ වගේම මේ සාසනේ තියෙන අටමහා කුසල් වෙන්න පුළුවන් වෙනත් ඕනම විදිය ආමිෂ පින්කමක් කරනකොට ඒ ආමිෂ පින්කමෙන් දැන් දානයක් දෙනකොට දානයේ හින්දා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වැඩෙනව නෙමෙයි වාචා කම්මන්තා ජීවය වැඩෙන්නේ ඒ දන් දෙන වෙලාවේ රකින්න සීලය අනුවයි. එහෙනම් දුස්සීලය දන් දුන්නා කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වැඩිල්ලක් නැහැ ඒ අවස්ථාවේදී. දැන් මේවා පටලෝ ගන්න. එහෙනම් මේ ශික්ෂා විදිහට තියෙන්නේ සීල, සමාධි, ප්‍රඥා. සංසාර විමුක්තියට උදව් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වැඩෙන්න බලපාන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාවයි. ඒතර ආමිත පින්කම කියන එක ඊට වෙනස් දෙයක්. නමුත් සීල ශික්ෂාවේ ඉඳලා ආමිත පින්කම් කරන්න පුළුවන්. ඒක නිසා වෙන් පන්සිල් රැකගෙන දානයක් දෙනවාට වැඩිය ආනිසංස වැඩි වෙනවා.
අටසිල් රැකගෙන දන් දෙනකොට. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමිට බලපාන්නේ දීපු දානේ නෙවෙයි රැකපු සීලයයි. දැන් මේ දෙක තේරුම් අරගෙන ඉන්න නැත්නම් හුවක් අය නිවන් දකින්න මාර්ගය කියලා ආමිත පින්කම් කරනා ඉන්නේ. ඒ අයට නොඑක් ප්‍රශ්න පහුවෙනකොට මතුවෙනවා. අරයා මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනවා කියලා. මොකද ධර්මාර්ගයෙන් පිට ඒතකොට. නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න ගියාට ශනිකව මේ දේ කරන්න පුළුවන් ශ්‍රාවකයෙක් නැති නිසා වෙන්නේ මේ වින්දුම අද පටන් ගත්ත භාවනාවක් දිනු කරන්නේ. නමුත් ওই භාවනාව සාර්ථක වෙලා අවසාන ඵලය ලැබෙන්නේ කවදද කියලා කියන්න බෑ. ඒකට හේතු වෙන්නේ තමන්ගේ ඒ භාවනාව සාර්ථක වෙන්නේ තමන්ගේ උත්සාහය හා ශ්‍රද්ධාව මතයි. ඒක නිසා වෙන්නේ අර භාවනා කරන අතරතුර ආමිෂ පින්කම් කිරීම වැදගත් වෙනවා. මොකද අනාගතයේදී මේ සාංසාරිකව කුසලයකින් ලැබෙන්නේ යහපත. එතකොට දැන් උදාහරණයක් විදිහට මෙහෙම තියෙනවා. දැන් භාවනා කරන්න පිළක් අයට කොහොම ඉඩ වෙලාව නැහැ. වැඩ අධිකයි. අනිත් තව කෙනෙක් ඉන්න පුළුවන් එහෙම නැහැ. කාලය තියෙනවා. පහසුකම් තියෙනවා. ආර්ථික වෙන්න පුළුවන්, සමාජික වෙන්න පුළුවන්, අනුන්ගේ උදව් වඩව් වෙන්න පුළුවන්, භාවනාවට උදව් වෙන අය ඉන්නවා පිළක් අය. වර්තමානයේ බැලුවම සමහර අය ඉන්නවා මේ වයසට ගිහිල්ලා තමන්ගේ දූ දරුවවත් තමන්ගේ භාවනාවට උදව් කරන්නේ අකුල් හෙලීමක් විතරක් කරනවා. දැන් මෙන්න මෙහෙම ඔය වගේ ભેද ඇතුනේ කොහොමද? එයාගේ සීලයේ ප්‍රශ්නයකට නෙමෙයි එක වෙන්නේ. එයාගේ ආමිෂ පින්කම් වල තියෙන මොනවා හරි දුර්වලතාවයක්. හැබැයි වර්තමානයේකට වුණ ආමිෂ පින්කම් නෙමෙයි ඒවට බලපාලා තියෙන්නේ ඉස්සර නොකරපු එකේ තියෙන අඩුවක්. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න උමනා වෙන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව කියලා මතක තියාගන්න. තමන්තර ඕනගමෙන් යුක්තව මේ දේ කරන්න උත්සාහ ගැනීමක් නැති නිසාවෙන් දැන් මේ වෙලාව ගත්තත් භාවනා කරන්න ලංකාවේ මහන්සි වෙන්නේ කොයි කාලෙද? හුඟක් අය මහන්සි වෙන්නේ අර සුදු කොඩි පේන කොට. එහෙම නැත්නම් දැන් භාවනා කරන්න පටන් ගන්න තමන්ට කරදරයක් ආවම පෞල් ප්‍රශ්නයක්, ආර්ථික ප්‍රශ්නයක්, සමාජික ප්‍රශ්නයක් ඒ වගේ ආපුවම ඒකම නැහැ මේ භවනා කරන එක. හැබැයි ඒ ප්‍රශ්නේ වරුණාම අර භවනාව නවතිනවා. දැන් මේ විදිහට තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ මේ භවනාවට යෙදෙන ක්‍රමය. ඒවා ඔක්කොම සිදුවෙන්නේ මොක් නිසාද? මේ භවනාවෙන් කරන කෘත්‍ය මොකද්ද? භවනාව මොකද්ද කියලා හරියට නොදැනගෙන කරන්න යෑම හා සමාජයේ එක එක්කෙනා හදාගත්ත මතවාදවල තියෙන වැරදි දික්ටි දැක්මව. ඉතින් ඒ වැරදි දැක්මවල දික්ටිවල මේ දික්ටි කියන එකට සිංහලෙන් තේරුම මතවාදී. වැරදි මතවාද එක්ක භාවනා කරනකොට හුඟක් කල් ගිහිල්ලා තමයි භාවනාවේ දියුණුව ගන්න වෙන්නේ. එහෙනම් මේ වැරදි මතවාද අහක් වෙන්න බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ මොකද්ද? ආමිෂ පින්කම් කරලා ටිකක් මේක අහක් කරන්න පුළුවන්. වැරදි මතවාද ශ්‍රද්ධාව වැඩි වෙලා අහක් වෙනවා. හැබැයි දීර්ඝ කාලෙින් නෑ. කෙටි කාලෙින් නෑ. බුදුහාමුදුරුවෝ දෙන ලේසි මහා ඉක්මන් ක්‍රමයේ ධර්මයේ ගැන ඉගෙන ගැනීම. හැබැයි වැරදි ධර්මයේ නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම. එහෙනම් මේ බණ ඇහිම තුල වැරදි මතවාද අඩු වෙන්න ඕනේ. නමුත් වර්තමානයේ අය බණ අහන්නේ තමන්ගේ වැරදි මතවාදයේ තවදුරටත් මෙච්චර කල් ගෙනාපු වැරදි දික්තිය තවදුරටත් සංවර්ධනය කරගන්න. දැන් එහෙම කෙනෙකුටත් ඔය භාවනාව පුහුණු කරාට ඒ පුහුණුවේ ඵල ප්‍රයෝජන ප්‍රගතිය ඉක්මන්නේ නැහැ. මම මූලිකවම මතක් කරේ
සාමාන්‍ය සමාජයේ භාවනා කරන්න ගියාට යමෙකුටේ භාවනාව දියුණු කරගන්න බැරි ප්‍රියතාවයක් නැති ඇඟෙන් ඇට යනවා වගේ අමාරුවක් දැනෙන්නේ මොකද ඒ කාටන්නේ එයාගේ තියෙන වැරදි මතවාද ඒක අමාරු වෙන්නේ මතවාදී වැරද්දකින් නැතු භාවනාවේ වැරද්දකින් නෙමෙයි භාවනා ක්‍රමයේ වැරද්දකින් නෙමෙයි දැන් කොයි දේ වුණත් බුදුහාමුදුරුව පෙන්නනවානේ නිවන් දකින්න කල යුතු දේ මොකද්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි දැන් අපි මේ පසුගිය දේශනා දෙක තුනක වගේ කාලයක ඉඳලා පැහැදිලි කරගෙන ආවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ගැනයි ඒවා වැඩින්නේ කොහොමද කියලා දැන් ආමිෂ පින්කමකින් එකංගයක්ව වැඩෙන්නේ නැහැ නමුත් ආමිෂ පින්කමක් කරන්න පුළුවන් කායික අකුසල් හා වාචික අකුසල් වලින් දුරු වෙලා ඒ කායික අකුසල් හා වාචික අකුසල් වලින් දුරු වුණොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාචා කම්මන්ත ආජීව කියන අංග තුන වැඩිච්ච අංග බවට ඒ කාලේදී පත් වෙනවා. දැන් මේ පින්වතුන් බණහන හින්දා ඒක වෙනව නෙවෙයි බණහන ගමන් කායික අකුසල් හෝ වාචික අකුසල් නොකරන හින්දා ඒක වෙනවා. දන් දෙන්න ගියත් ওই විදිහට කියලා ධර්මානුකූලව ඉගෙන ගන්න. නැතු ආමිෂ පින්කමේ බලයකට නෙවෙයි මේක වෙන්නේ. තමන්ගේ කය වචන දෙක සංවර කමේ බලයට. වාචා කම්මන්තා ජීව වඩා ගන්න අපි කල යුතු දේ මොකද්ද? කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි දුරු කරගෙන වාසය කරන්න උත්සාහ ගැනීම. දැන් මේ උත්සාහය කියන එක මොකද්ද? දැන් කයෙන් වෙන අකුසල් සතුන් මරන්න නැතුව ඉඳත් උත්සාහයක් තියෙනවා. සතුන් මරන්න නැතුව ඉන්න සිහි කල්පනාවක් ඕනේ. සිතේ එකඟකමකුත් ඕනේ. ඒ වගේම හොරකම් කරන්න නැතුව ඉන්න උත්සාහයක් ඕනේ. සිහි කල්පනාවක් ඕනේ. සිතේ එකඟකමක් ඕනේ. එහෙනම් කාමයේ වර්ධවා හතරෙන් නැතුව ඉන්න උත්සාහයක් ඕනේ. උත්සාහයෙන් තොරව වෙන්නේ කාටද? ඒකට සිහි කල්පනාවක් ඕනේ. ඒ වගේම සිතේ එකඟකමක් ඕනේ. එහෙනම් කායික අකුසල් තුනෙන් දුර වෙලා ඉන්න උත්සාහය සිහි කල්පනාව එකඟකම උදව් වෙලා තියෙනවා. ඔය උත්සාහය සිහි කල්පනාව එකඟකම කියන්නේ මොනවද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසාන අංග තුනයි. වායාම සති සමාධි කියන එක තමයි උත්සාහය සීකල්පනා එකඟකම කියන්නේ. එහෙනම් කායික අකුසල් තුන නොකර ඉඳත් උත්සාහ වායාම සති සමාධි උදව් වෙන්න ඕනේ. යම්කිසි මට්ටමකට උදව් වෙන්න ඕනේ. කායික අකුසලයක් කරන කෙනාගේ උත්සාහයට වැඩිය දියුණු උත්සාහයක් තමයි කායික අකුසල් නොකරන කෙනා ළඟ තියෙන්නේ. ඒ වගේම කායික අකුසල් කරන කෙනාට වැඩිය දියුණු සිහි කල්පනාවක් තමයි කායික අකුසල් නොකරන පුද්ගලයා ළඟ තියෙන්නේ. ඒ වගේම කායික අකුසල් කරන පුද්ගලයාගේ තියෙන සිතේ එකඟකමට වැඩිය දියුණු සිතේ එකඟකමක් තමයි කායික අකුසල් නොකරන පුද්ගලයා ළඟ තියෙන්නේ. දැන් ඒක නිසාවෙන් කායික අකුසල් නොකරන උත්සාහය කායික අකුසල් නොකරන සිහි කල්පනාව කායික අකුසල් නොකරන සිතේ එකඟකම හා වාචික අකුසල් නොකරන උත්සාහය වාචික අකුසල් නොකරන සිහි කල්පනාව වාචික අකුසල් නොකරන සිතේ එකඟකම මනුෂ්‍යයෙක් දියුණු කරොත් තමන්ගේ ජීවිත කාලේ පවත්වාගෙන ගියොත් හරියට වංචනිකව නැතුව අනුන්ට පේන්න නෙමෙයි දැන් කොහොම හරි මිනිසෙක් විදිහට ඔය කායික අකුසල් හා වාචික අකුසල් කිරීමට උත්සාහය සිහි කල්පනා එකඟකමක් උමනා වෙනවනේ ඒ ටික රැකගෙන ජීවත් වුණොත් එයා මරණයට පත් වුණාට පස්සේ නිරායාසයෙන් කායික අකුසල් නොකරන වාචික අකුසල් නොකරන සංසාරගත සත්වෙක් බවට හැරෙනවා දැන් කායික අකුසල් නැති වුණොත්
ඒ සංසාරගත සත්වයා කායික කුසලුත් නැති වෙනවා. ඒ වාචික අකුසල නැති වුණොත් ඒ සංසාරගත සත්වයාට වාචික කුසලුත් නැති වෙනවා. දැන් මිනිස්සු එහෙම නෙමෙයි. මිනිස්යාට කායික කුසලුත් තියෙනවා, වාචික කුසලුත් තියෙනවා. කායික අකුසලුත් කර හැකි, වාචික අකුසලුත් කර හැකි. ඒ කියන්නේ මිනිස්සයා මේ දෙකටම තමන් කැමති විදිහට උත්සාහය රීකල්පනා එකඟකම වෙනස් කරන්න පුළුවන් ජාතියේ සතෙක්. දැන් කායික අකුසල් නොකර ඉඳ නිරායාසයෙන් සිදුවෙන සංසාරගත සත්වය තමයි දේවතා දෙවියෝ. එහෙනම් කය වචන දෙක සංවර කරගෙන යන ජීවත් වෙන මනුස්සයා මරණට පස්සේ දේවත්වයට පත් වෙන්න පහසු වෙනවා. ඒක ආරියෂ්ඨාංග මාර්ගයේ වැඩිමක් නෙමෙයි. ආරියෂ්ඨාංග මාර්ගයේ අංග තුනක් වැඩුණම තියෙනවා යමක් ප්‍රතිඵලය. ඒ ආරියෂ්ඨාංග මාර්ගයේ අංග තුනක් වඩාගෙන ජීවත් වෙන මිනිසෙකුට සතර අපායේ ඊගාව ආග්නේදී සතර අපායේ උපදින ගතිය අඩුයි. නමුත් සාංසාරික උපදින ගතිය අඩුයි කියලා නැහැ. ඒකම දැන් අපි හිතමු අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙක් අවුරුදු 99ක්ම කායික අකුසල් නොකර වාචික අකුසල් නොකර ඉඳලා මැරෙන්න යන අන්තිම අවුරුද්දේ කරොත් ඒ සතර අපාය හිමියක්. මොකද මරණ ආසන්න අවස්ථාවේදී බලපාන දෙයයි මෙතන අවසාන තීන්දුව වෙන්නේ. ඒකින්ද සංසාරේ භයානක. බුදුහාමර පෙන්නන්නේ සංසාර විමුක්තිය ලබා ගැනීම සංසාරයේ භයානකම සලකලම කළ යුතු දෙයක්. දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් මම කිය සතිය ගැන්නුවේ දැන් මේ පින්වතුන්ටත් මේ බණ අහන්නත් උත්සාහයක් තියෙනවා. දැන් ඒ උත්සාහයට අමතරව තව රැඟවෙච්ච උත්සාහයක් තියෙනවා කායික අකුසල් නොකර බණ අහන්න. වාචික අකුසල් නොකර කතා නොකර බණ අහන්න. ඒක වෙන උත්සාහයක්. එන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමිට උදව් වෙන්නේ ඔය උත්සාහ දෙකෙන් කොයිද? බණ ඇහෙන්න තියෙන උත්සාහය තුලින් නෙමෙයි වැඩෙන්නේ. කායික අකුසල් නොකර ඉඳීමට කරන උත්සාහය තුලයි. නමුත් දැන් ගිය සතිය මං කියා දුන්නා උත්සාහය කියන එක වැඩිච්ච උත්සාහයක් වෙනවා කියලා මෙතෙන්දි කියන්නේ සංසාර විමුක්තියට සුදුසු මට්ටමට සැකසුණු උත්සාහයක වැඩිච්ච උත්සාහයක් කියන්නේ. එතකොට උත්සාහයට පාලියෙන් කියන වායාමී සංසාර විමුක්තියට සුදුසු විදිහට වැඩුණ උත්සාහය සම්මා වායාමී. දැන් අර ධර්මයේ නොදන්නේ තුල මේ බණ අහන එක තුලත් මගේ සම්මා වායාමයේ තියෙනවා කියලා විශ්වාස කරනවා. නැති දෙයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒක තමයි ධර්මයේ විකෘති. දැනට උත්සාහයක් තියෙනවා. ඒ උත්සාහය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වඩා ගන්න සුදුසු උත්සාහයක් විතරයි. ඒ අංග තුන මොකද්ද? වාචා, කම්මන්ත, ආදී. ඒ වගේ දැන් තියෙන හොඳ සිහි කල්පනාවක් අපිට මේ බණ අහනකොට. නමුත් ඒ සිහි කල්පනාව වළංගු වෙන්නේ සංසාරය හදන සිහි කල්පනාවකට මිස සංසාර විමුක්තියට සුදුසු සිහි කල්පනාවක් අපි ළඟ නැහැ. මොකද හේතුව? මේ අපේ සිහි කල්පනාව දැන් තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාචා, කම්මන්ත, ආජීව රැකගන්න ප්‍රමාණවත් පරිදි පමණයි. ඉතිහාගයේ දීකල්පනාවක් නැහැද? බණහාන දීකල්පනාව මෙතෙන්දී අදාළ නැහැ. මේ කාමීෂ වින්කම. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ සීල, සමාධි, ප්‍රඥාවලු. එහෙමනම් දැන් අපිට මේ වෙලාවේ අර වායාම, සති, සමාධි කියන එකේ යම්කිසි ගුණාත්මක මට්ටමක් තියෙනවා. ඒකේ තියෙන අඩුපාඩුව තමයි නිවන් දකින්න සුදුසු මට්ටමේ ගුණාත්මක භාවයකින් යුක්ත නැහැ. ඒ කියන්නේ වායාමී සම්මා වායාමී නෙවෙයි. සතිය සම්මා සතිය නෙවෙයි. සමාධිය සම්මා සමාධිය නෙවෙයි. නමුත්
අපිට සමාධියක් තියෙනවා බණහන්ද සමාධිය උදව් වෙලා තියෙනවා සිතේ ගමනේ සමාධිය කියන්නේ සිහි කල්පනාවනේ සතිය කියන්නේ සිහි කල්පනාවත් උදව් වෙලා තියෙනවා බණහන්ද සිල් රකින්නත් උදව් වෙලා තියෙනවා උත්සාහයත් උදව් වෙලා තියෙනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ ඕක නිවන් දකින්න මදි කියන එක බුද්ධ දේශනාව ඔයිට වැඩි මේක වෙනස් වෙන්න එහෙනම් මේ භාවනාවකින් කරන්න යන්නේ මොකද්ද මුලින්ම කරන්න යන්නේ ඔය උත්සාහය නිවන් දකින්න සුදුසු උත්සාහයක් බවට හරවගන්න එක. දැන් බණ අහන්න සිල් රකින්න තියෙන උත්සාහය නිවන් දකින්න සුදුසු මට්ටමකට වර්ධනයක් නැති උත්සාහයක්. නිවන් දකින්න සුදුසු මට්ටමකට වර්ධනය වෙලා තියෙන උත්සාහයක ගුණාත්මක භාවය මනින්නේ කොහොමද කියලා බුද්ධ දේශනාවලින් විවිධ පරයය වලින් පෙන්වලා දීලා තියෙනවා. තියෙන සම්මා වායාමේ තියෙන තැන තියෙන ලක්ෂණ මොනවද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගෝලින් ගත්තොත් මෙන්න මේවා මේ ලක්ෂණ ටික තියෙනවා. යම්කිසි ශ්‍රාවකයෙකුට සම්මා වායාමේ තියෙනවා නම් ඒ ශ්‍රාවකයා තුළ ඒ සම්මා වායාමේ තියෙන මොහොතේ සම්මා සංකප්ප අනිවාර්යෙන් තියෙනවා. සම්මා වායාමේ තියෙනවා නම් සම්මා සංකප්ප තියෙනවාමයි. සම්මා සංකප්ප කියන එකක් එන්නේ ඕන කෙනෙකුට ලෞකික සම්මා දිට්ඨිය තියෙන වෙලාවක මිසක් මිත්‍යා දෘෂ්ටිය තියෙන වෙලාවක නෙමෙයි. එන සම්මා වායාමයේ තියෙන හැම වෙලෙම ඒ පුද්ගලයාගේ දිට්ඨිය කම්මස්සකතා සම්මා දිට්ඨියයි නැත්නම් ලෞකික සම්මා දිට්ඨිය විය යුතුයි. සම්මා වායාමයේ තියෙන තැනක මිත්‍යා දෘෂ්ටිය පහළ වෙන්න බෑ කාටවත්. ඒක දෙයක්. එක පරියාය. මේ සම්මා වායාමයේ ලබාගෙන යමේ ඒක තව බහුලීකත ඒ කියන්නේ බහුලීකත කරනවා කියන්නේ ඒ ගුණය තව ඉස්සරහට නැවත නැවත පුරුදු කරව. ඒ පුජ්‍යලයාට ඉබේම සම්මා සමාධියක් එනවා. හැබැයි සම්මා සමාධිය එනකොට එයාගේ දික්තිය ලෞකික සම්මා දික්තියයි. දැන් මේ තත්ත්වයේ බෝධිසත්වයන්ටත් ඉගැන්වපු අය එදා හිටියා. ඒ අය තමයි ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර. ඒකට ආලාර කාලාමත් සම්මා වායාමයේ හඳුන්වන කෙනෙක්. සම්මා වායාමයේ මොකද්ද කියලා මම ගිය සතියේ පැහැදිලි කරා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කිව්වා. ඒ වීරිය අන්තර්ගත කොටස් හතරක් තියෙනවා කිව්වා. නූපං අකුසල නූපදීම එන උපං අකුසලයේ මැඩ පැවැත්වීම නූපං කුසලයේ ඉපදීම උපං කුසලයේ වැඩි දියුණු කිරීම. එහම වීර්යයක් මේ බණ අහන්න උදව් වෙලා නැහැ ඔයගලන්ට. මොකද බණ අහන අතරතුර අකුසලයේ උපදිනවා ඒක අහක් කරන්නේ. හැබැයි ඒවා කායික අකුසලුත් නෙවෙයි වාචික අකුසලුත් නෙවෙයි. ඒවා සංකල්පීය අකුසල. එතකොට ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර සම්මා වායාමයේ හඳුනගත්තා. නිවන් දකින්න සුදුසු උත්සාහයක් මේ ජීවිත කාලයේ පුරුදු කරපු අය. ඒ විතරක් නෙමෙයි. නිවන් දකින්න සුදුසු විදිහට සමාධි කියන අවසාන අංගය පුහුණු කරපු අය. සම්මා සමාධිය තිබිච්ච අය. නිවන් දකින්න සුදුසු සිතේ එකඟකමක් තිබුණා මොන ආකාරයකින්ද? පුහුණුවෙන් ලබාගෙන. ඒ වගේ නිවන් දකින්න සුදුසු සංකප්ප දෙවෙනි අංගයේ වැඩි ඉගෙනි සම්මා සංකප්ප තිබුණා. හැබැයි නිවන් දැකපු දිට්ඨියක නෙවෙයි ඒක අන්තර්ගත වුණේ. ඒ ආලාර කාලාම බුද්ධකාරාම පුත්‍ර සම්මා වායාමයේ සම්මා සමාධියේ සම්මා සංකප්ප ලබාගත්තේ දිට්ඨිය කම්මස්සගත සම්මා දිට්ඨියයි. නැත්නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙවෙයි ලෞකික සම්මා දිට්ඨිය. එනේ ආලාර කාලාම උද්දකාරාම පුත්‍රට ඔය හත්වෙනි අංගය නම් කවදාවත් වැඩිලා නැහැ තව වෙනකනුත් නැහැ.
මේ මොහොත වෙනකනොත් සම්මා සති නෑ. නමුත් ආහාර කාලාම නෙවෙයි අද ඉන්නේ බ්‍රහ්මයේ කියවෙනකොට. මොකද බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා. ඒකත් දේශනා කරලා තියෙන බුදුහාමුදුරුවෝමයි. එහෙනම් එදා ආහාර කාලාම අද බ්‍රහ්ම ලෝකයේ ඉන්නවා. එයාගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග දැන් වෙනකොටත් වෙරිලා තියෙනවා. අර මනුස්ස ජීවිතයේ ආහාර කාලාම ඉන්නකොට විතක මේවා අර වාචා කම්මන්තා ජීවණම් වෙරිලා හැම වෙලෙම වෙරිලා තියෙන්නේ ඇති. නමුත් වායාම සමාධි සංකප්ප හැම වෙලෙම වෙරිලා තියෙන්නේ නැහැ. කඩින් කඩ වෙනස් වෙන්නත් ඇති. නමුත් එයාගේ පුහුණුවේ ප්‍රබලතාවය කොච්චරද කියනවා නම් අවුරුදු දැන් කෝටි ප්‍රකෝටි ගානක ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග හයක් වැඩිච්ච ශක්තියක් විදියට ඉන්නවා. හැබැයි නිවන් දකින්නේ නැහැ. හේතුව මොකද? බ්‍රහ්ම ලෝකේ හිටියා සම්මා සතිය නැහැ. එහෙනම් මෙතන මේ මම මේ පැහැදිලි කරගෙන ආවේ සම්මා වායාමයේ ගන්න එකට වැඩිය මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්මා සතියට වැඩි තැනක් තියෙනවා. සම්මා වායාමයේ ගන්න විදිය බෝධිසත්වයන්ටත් ආලාර කාලාමයේ ඉගැන්වුවා, උද්දකාරාම පුත්‍රය ඉගැන්වුවා. සම්මා සමාධිය ගන්න විදිහත් ඉගැන්වුවා. එහෙනම් ඔය බුද්ධත්වයේදී අවබෝධ කරගත්තේ සම්මා සති කියන දෙයයි. ඒකම තම පරියායකින් බලනවා නම් සම්මා වායාමයේ තියෙන තැන දැන් මම කියවනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වලින් ගත්තොත් සම්මා වායාමයේ තියෙන තැන සම්මා සංකප්ප තියෙනවා. තියෙන්නේ මේකේ මේ අවස්ථාවේදී කම්මස්සගත සම්මාදිට්ඨිය. සම්මා වායාමයේ තව දියුණු කිරීම තුළ ඒ කියන්නේ දියුණු වෙන්න වෙන්න සම්මා සමාධිය ලැබෙනවා. එහේ මම මේ කියන්නේ සමත භාවනාවක ලැබෙන ඵලය ගැන මේ කිව්වේ. සම්මා වායාමයේ නම් සමත භාවනාව තුළ තියෙනවා. තව විදිහකින් බලනකොට සම්මා වායාමයේ තියෙන තැන පංච නීවරණ යටපත් වෙලා ඔන්න තවත් ධර්ම න්‍යාය පරියාය. පංච නීවරණ කියන වචනේ අහලා තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මේවා පස්සේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සම්මා වායාමයේ තියෙන තැන සංකල්පනාවල නීවරණ යටපත් වෙලා පංච නීවරණ යටපත් වෙලා. දැන් මේ බණ අහනකොට නීවරණ යටපත් වෙලා නැහැ. සීල ශික්ෂාව තුළ නීවරණ යටපත් වෙන්නේ නැහැ. යටපත් වෙනවා කියන්නේ ඒව භාවිතයෙන් තොර වෙන. දැන් අපිට නීවරණ වල තියෙන්නේ විතක භාවිතා කරනවා, විතක භාවිතා කරන්නේ නැහැ. මේ බණ අහනකොට බණ අහන අවස්ථාවේ නීවරණ බලපාන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙන විට නමුත් මදුරුවෙක් වහලා කනකොට නීවරණ වැඩ කරනවා. බණ තේරෙන්නේ නැති විට, කියන එක තේරෙන්නේ නැති විට, කියන එක ඇහෙන්නේ නැති විට, ගෙදර ශබ්ද වැඩි වෙන විට අර ශ්‍රද්ධාව කැලේ ගිහිල්ලා හංගගෙන හිටිය නීවරණ ටික එළියටපත් එළියට පයින්නවා. ඒකින්ද නීවරණ යටපත් වෙච්ච තැනක් නෙමෙයි අපි මේ ඉන්නේ. ඒ කියන්නේ සම්මා වායාමී නැද. සම්මා වායාමී තියෙනවා නම් පංච නීවරණ යටපත් වෙලා ඔන්න තව පරියාය. අද උගන්වන්න ඕනේ මට සම්මා වායාමී නෙවෙයි. ගිය සතිය මම කියන්නේ. දැන් සම්මා සතිය කියන්නේ මොකද්ද? සම්මා සතිය කොහොමද ලැබෙන්නේ? මතක තියාගන්න ආලාර කාලාමවත් දන්නේ නැති දෙයක් තමයි සම්මා සතිය කියන එක. සම්මා සතිය දැනගෙන හිටියානම් බුදු වෙන්නේ බෝධිසත්ව වෙන්නේ ආලාර කාලා. එයි ආලාර කාලාම සම්මා වායාමයේ දන්නෝ. නීවරණයට පච්චරණ විදිය දන්නෝ. දැන් සම්මා වායාමයේ තියෙන තැන තව විශේෂ දෙයක් තියෙනවා. සම්මා වායාමයේ තියෙන තැන අකුසල් 10ම නැහැ. යටවත් වෙනවා. අකුසල් 10 නැතුව වගේම අකුසල් 10 නිර්මාණය කරන ලෝභ දේශ මොහ කියන අකුසල් මුල් තුනත් යට ගිහිල්ලා. නැති වෙලා නෙමෙයි. සැඟ වෙලා. ආලාර කාලාම මේක ඉගෙන ගත්ත එක. එබැවින් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර විශ්වාස කරා
අකුසල් 10 නැති තැන තියෙන්නේ නිවනයි කියලා. බුද්ධත්වයේ මේ දීපතික්ෂේප කරා. අකුසල් 10 නැති තැන සම්මා වායාමයේ තිබුණට පංච නීවරණ යටපත් වුණාට අකුසල් මුල් යට ගිහිල්ලා තියෙන්නේ නැවත එළියට එනවා. දැන් ඒක තමයි ආලාර කාලාම ළඟින් උද්දකාරාම පුත්‍ර ළඟින් බෝධිසත්වයෝ ඉවත් වෙන්න හේතු වුණේ. දැන් එහෙනම් බුද්ධත්වයේදී අවබෝධ කරගත්තේ අංගය මොකද්ද? සම්මා සති. සම්මා සතිය කියලා කියන්නේ මොකටද? දැන් සම්මා සති කියලා මේ පින්වතුන් විභාගයට ලකුණු ගත්තේ මොකක් කියලාද? සම්මා සති කියන එක පාලි වචනය. සති කියන්නේ පාලි වචනය. සම්මා කියන්නේ පාලි වචනය. මොකද සිංහලට පරිවර්තනය කරන ලකුණු අරන් තියෙනවා. ඒකින් තමන් මුලාවටපත් වෙලා තියෙනවා. සම්මා සතිය කියන එක මොනවා කියලාද ලකුණු ගත්තේ? සම්මා සතිය සතර සතිපට්ඨානයි. ඒ කියන්නේ මොකද්ද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එහෙනම් සම්මා සතිය ලැබෙන්නේ සමත භාවනාවකින් නෙමෙයි. ඔන්න භාවනා දෙක වෙන් වෙන තැන. සම්මා වායාමයේ සමත භාවනාවෙන් ලැබෙනවා. බුදුහාමුදුරුවෝ සමත භාවනාව වගේම සම්මා වායාමයේ සමත භාවනාවකින් ගත්තා කියලා බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන්ටත් එහෙම පුළුවන් නම් ගන්න කියනවා. නැත්නම් එහෙම ගන්න උවමනාවක් නැහැ කියනවා. මොකද එදා ඉඳලා මේ ලෝකේ තියෙන අධ්‍යාත්මිකව පුරුදු කරපු දෙයක් තමයි සම්මා වායාමයේ කියන එක ලබා ගැනීමේ ක්‍රමවේද මිනිස්යන්ගෙන් දුරස් වෙලා නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ මේ දේ කියලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ පහළ වුණාට පස්සේ අර සම්මා වායාමයේ හදාගත්තේ ඒක උපදෙස් දෙනවා. ඔය සම්මා වායාමයේ ගත්ත සමත භාවනාව තුළ සම්මා සතිය නැහැ. ඒ සම්මා සතිය ගත්තොත් එයා සම්මා වායාමයේ තියෙන කෙනෙක්. එයාගේ සම්මා වායාමයට මෙච්චර කල් උදව් වෙච්චි දික්තිය කම්මසකතා සම්මා දික්තියයි. ඒ සම්මා දික්තිය මාරු වෙනවා කියනවා ලෝකෝත්තර සම්මා දික්තිය. එයා ලෝකෝත්තර සම්මා දික්තිය එක්ක ඍජු සම්බන්ධයක් තියෙන අංගය හත්වෙනි අංගයයි සම්මා සතියයි. සම්මා සතිය කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැන් සතරාතිපට්ඨාන සූත්‍රයේ, මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා නිවන් දකින්න ඒකායන මාර්ගයේ සතරාතිපට්ඨානෙ වැඩිම. ඒ වගේම මේ සතිපට්ඨාන දේශනා සිය ගාණක් තියෙනවා සූත්‍ර විදිහට. හැමතැනම තියෙන්නේ බැලුවම ප්‍රඥා ශික්ෂාව කියන්නේ සතිපට්ඨානෙමයි. ඒ ශ්‍රාවකයන්ගේ එදා දිනු වෙච්චි මට්ටම අනුව වැඩිච්ච ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග අනුවයි මේ දේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. දැන් පස්වග මහණුන් වහන්සේලා ගත්තම මුල්ම ශ්‍රාවකේ පස් දෙනා. උන්වහන්සේලා අතර ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේම අර සමත භාවනා දිනු කරලා සම්මා වායාමෙන් වඩා ගත්තේ. ඒගොල්ලන්ගේ අර කම්මස්ස කතා සම්මා දිට්ඨියේ යටතේ සතිය හත්වෙනි අංගයේ හැර අනිත් අංග වැඩි කියය. වඩලා පුරුදු අය ඕන වෙලාවක ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හැබැයි වැඩිලා නැහැ සම්මා සතිය. හත්වෙනි අංගයේ වැඩිලා නැහැ. එහෙනම් අපේ ශාසනීය බුදුහාමුදුරුවන්ගේ පළවෙනි ධර්ම දේශනාව ධම්මසක්කායතුන් සූත්‍ර දේශනාව. ඒක ඉතින් ගොඩක් අය අද ලංකාවේ බෞද්ධයෝ භාවිතා කරන්නේ දෙවියන්ට ගෙන් ආශිර්වාද ගන්න. එහෙම නිකන් නෙමෙයි බුදුහාමුදුරුවෝ නම් දෙවියන්ගෙන් ආශිර්වාද ගන්න දේශනා කරපු එක නෙමෙයි. අර පස්වග මහණුන් වහන්සේලාගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය විතරයි අඩු වෙලා තිබුණේ. ඒ සම්මා සතිය හරියොත් ඒගොල්ලන්ට මෙතෙක් කල් තියෙන ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය බවට හැරෙනවා. එහෙනම් අර සම්මා සතිය ලබා ගන්න ක්‍රමය තමයි ඊගේ දේශනා කරලා තියෙන්නේ. එතන දෙන්නේ කමඨාන.
කමඨහන තුල ඉන්න සම්මා සතිය ලැබෙන්නේ කොහෙන්ද? සතර සතිපට්ඨානිය වැඩි වීමෙන්. ඉතින් සතර සතිපට්ඨානිය කියන්නේ මොකද්ද? කායानुපස්සනා, වේදනानुපස්සනා, චිත්තानुපස්සනා, ධම්මानुපස්සනා නේද? කායानुපස්සනාව. කය කියන්නේ ශරීරය. ශරීරයේ සම්බන්ධයක් මෙතන ඉන්නේ. සමත භාවනාව ශාරීරික කායින්ද්‍රිය සම්බන්ධ වෙන දෙයක් නෙවෙයි සමත භාවනාව. සතිපට්ඨාන භාවනාව කායින්ද්‍රිය සම්බන්ධ වෙන එක. මේ පුහුණුව කය පුහුණු කිරීම, කායින්ද්‍රිය පුහුණු කිරීම. දැන් කායින්ද්‍රිය පුහුණු කරන්න ගිහින් තමයි වැරදුනේ බෝධිසත්වයන්ටයි පස්වග මහණුන් වහන්සේලාටයි කයට දුක් දීලා. දැන් दुष्कर मकट दीप मन सर दुग्धी मत कायट दुग्धी मोका नोबी पीडा वेडी शारीरिक पीडावनी परेशन अरेणी मंद असार्थक उना मेच्चर का आलार काला उद्धकार पुत्र मनोइंद्रिय भूमि कर लभु समत भावना में रूपावचर ध्यान अरूपावचर ध्यान निबंधक ने क्रमया ध्यान लोन उपासक उपासिका साक्म भावना हतिभट्टान भावना वर्ल ध्यान गुण कियन गिरोगी परेशान धर्मी එහෙමනම් දැන් සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨානයමයි. කායानुපස්සනා, වේදනानुපස්සනා, චිත්තानुපස්සනා, ධම්මානුපස්සනා. එහෙමනම් මේ පින් උතුම් කරන ඔය සතිපට්ඨාන සක්මන් භාවනාව කයෙන් එන අරමුණ කරහා කරන්නේ. කය මේ සතිපට්ඨානේ තියෙන්නේ කයෙන් එන අරමුණු හරහා කරන පුහුණුවක. දැන් කකුල යටිපල්ල කියන්නේ කය. යටිපල්ලේ ස්පර්ශයක් කොහේ හරි පොළොව වදිනකොට තේරෙන්නේ මනසට නෙමෙයි කයට. මනෝවිද්‍යාඥයෝ කියන විදිහ මේක හරියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කියන දේවල් දර්ශන මේකට පාඳගෙන භාවනා කරන අයට අවුලෙන් අවුලටපත් වෙනවා. මොකද දැන් වර්තමානයේ බෞද්ධයෝ ඒගොල්ලන්ගේ ශාස්ත්‍රෝ සිග්මන් පොයි බුදුහාමුදුරුවෝ හරි කවුරු හරි හැදුවේ කවුද? පංච නීවර. බුද්ධත්වය ලැබුණේ කොහොමද? නීවරණ යටපත් වෙලා. එහෙනම් කවුරු හරි පුජ්‍යලයක් මේ උගතේ පැහැදිලි කරන දෙයක් එක්ක බුදුහාමරගේ ධර්මයේ ගලපන්න යන මනුස්සයා සදානාතුන. එහෙම අනාතු වෙච්ච උපාසක උපාසිකාව ලංකාවේ අනන්ත යක්කම. ඒකට දෙයක්වත් බුදුහාමුදුරන්ගේ ධර්මයක ගලපන්නේ නැතුව බුදුහාමුදුරුවෝ පෙන්නපු දේ විතරක් ඉස්සරහගෙන ඉන්න කෙනෙක් ඉන්නවද? පුහුණු කරන කෙනෙක් ඉන්නවද? එයාට සාර්ථක ප්‍රතිඵල ගත්තගේ නැත්නම් තම තමන්ගේ ශ්‍රාත්‍ර මාරු වෙලා විතක බුදුහාමුදුරුවෝ විතක තව කවුරු හරි එහෙම ආයක ශ්‍රද්ධාව අඩුයි කියන. දැන් එහෙම ආයකත් මේ භාවනාවෙන් ප්‍රතිඵල ගන්න සෑහෙන කල්යයි. මොකද අර වැරදි බුරු ශාස්ත්‍ර වහක් වෙන්නේ. ඉතින් ඔය විදිහට බැලුවම මේ සම්මා සතිය සතර සතිපට්ඨානයයි. දැන් බලමු සතිපට්ඨානය කමතහන හැමතැනම පොදුවේ කමතහන් ඕනම සූත්‍රයක තියෙන මේ විදිහට උදාහරණ දේශනා කරලා. මේ සම්මා සතිය ලැබෙන විදිය. සම්මා සති කියලා විස්තර කරපු තැන් වල තියෙනවා මෙහෙම. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. දැන් සතර සතිපට්ඨානෙ කිව්වම ලකුණු දෙනවා සම්මා සතියට. නම බුදුහාමුදුර සම්මා සතිය කියලා දේශනා කරලා තියෙන්නේ මොකද්ද? අර මං කියපු පාඩට කාය කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ අභිජ්ජා කියන වචනේ මං උගන්වපු එක. දෝමනස්සය කියන එකත් ඉගැන්නුවා. අභිජ්ජා කියන්නේ අටවෙනි අකුසලිය.
සංකල්පනාවල හටගන්නේ අකුසලයක්. කායික අකුසලයක් නෙමෙයි අවිද්‍යාව. සිතුම් පැතුම් වල හටගන්නේ එක. ව්‍යාපාදය කියන්නේ නවවෙනි අකුසලය. ඒකත් සංකල්පනාවල හටගන්නේ. සිතුම් පැතුම් වල හටගන්නේ. දැන් මේ පින්වතුන්ට මේ බණ අහනකොට පිළක් වෙලාවට මං ගැනත් ඇති වෙනවා ව්‍යාපාදය ඇති වෙන්නේ දෝමනස්සය. දැන් මේ වෙලාවේ හටගන්නේ කායික කුසල් නැති තැනක වාචික කුසල් නැති තැනක සංකල්පනාවල හටගන්න වන ව්‍යාපාදය දුර්වලයි. ව්‍යාපාදය ප්‍රබල වෙන්නේ කායික කුසල් එක වැඩ කරන වාචික කුසල් එක වැඩ කරනකොට. තේවලන්ට තියෙන ව්‍යාපාරයේ දුර්වලයි. දුර්වල වූ කායික කුසල නැති තැන, වාචික කුසල නැති තැන මානසික අකුසලයේ වන ව්‍යාපාරය හඳුන්වනවා දෝමනස්සය කියලා. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද? අවිජ්ජා ව්‍යාපාද නෙමෙයි සංකල්පනවල තම තමන්ගේ අවිජ්ජා දෝමනස්සය. දැන් බලන්න අර සම්මා සති කියන තැන කොහොමද වෙන්නේ? කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ ආතාපි සම්පජානෝ කියන්නේ වීර්ය කරන්න, වෙරදරන්න. අර උත්සාහවන්ත වෙන්න මොකටද? කායික අරමුණේ අවිජ්ජා දෝමනස්ස දෙක නැති කරන්න. ඒ වගේම එහෙම නැත්නම් කයෙන් එන අරමුණේ අරමුණේ වේදනා ස්වરૂපයේ දැන් කායික අරමුණ කකුල බිම් වදිනකොට වේදනාවක් හටගන්නවනේ. ඒක දුක් වේදනාව වෙන්න පුළුවන්, සුඛ වේදනාව වෙන්න පුළුවන්, මදහත් වේදනාව වෙන්න පුළුවන්. වේදනාවේ තුන් ආකාරයක් තියෙනවා. කොයික වුණත් වේදනාව. කකුල බිම් වදින අරමුණේ වුණක් කමන්නේ, ආස්වාද පාස්වාසේ ස්පර්ශ වෙන අරමුණේ වුණක් කමන්නේ, දැනෙන වේදනාව වෙන් කරගන්න දක්ෂ වෙනවනම් කවුරු හරි කෙනෙකුට කවදා හරි අරමුණට වැඩිය වේදනා ප්‍රකට වෙනවා නම් ඒ වේදනාව හරහා අවිජ්ජා දෝමනස්ස යටපත් වෙනකම් කමතහන කුරුදු කරන්නේ. ඒක තමයි වේදනාස වේදනානුපස්සී විර ආතාපි සම්බජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඒ වගේම කයෙන් එනවා. ඒ කකුල බිම වදිනකොටත් එතෙන්නුත් කයෙන් ඇති වෙනවා සිතා. ඒකයි අර සිග්මන් පොයින්ට් ගුරුවරයලා හරියන්නේ නැහැ කිව්වේ. එයාගේ තිත් ඔක්කොම අර මොකද දෙතිල් කුණප මොළෙන් ඇති වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ මොළෙන් තිත් ඇති වෙනවා කියලා එකක් නැහැ. දෙතිස් කුණප කියන ඒවා තමයි මොළයත් එකයි මලමුත්‍රාත් එකයි. බුදුහාමුදුරුවන්ට දෙකේ වෙනසක් නැහැ. බලන්න මේ දාර්ශන දෙක මුලාවට පත් වෙනවා. කාය විඥාණයෙන් ඇති වෙන හිතක වේදනාවක් ප්‍රකට නැති තැන, අරමුණක් ප්‍රකට නැති තැන සමහර තැන්වලදී චිත්ත ස්වરૂපේ ප්‍රකට වෙන්න පුළුවන්. ලෝභ සහගත, දේශ සහගත ආදී වශයෙන් අන්නේ මොනසි චිත්ත ස්වરૂපේ තිබුණත් අවිජ්ජා දෝමනස සංකල්පනාවල ඇති කරන්නේ නැති වෙන්න කමඨහන වඩන්ද. ඒක තමයි චිත්තේ චිත්තානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස. මේ භාවනාවක් ඔය සතිපට්ඨාන භාවනාව බහුලීගත ගුඟා කුරුදු කරොත් එකපාරට මේ නිකන් අර ඩිප්ලෝමා එක ගන්නවා වගේ තදීමේ ගන්න පුළුවන් එකක් නෙමෙයි. තමන් හරියට ඔය කියන සීලයක ඉඳලා තමන්ගේ අර බොරු මනස් ගාත නැතුව මෝඩයා වගේ කමටහන් කුරුදු කරොත් එන කිසි තමාවක් මේ වට නැහැ. ඉතින් ඊගාවට කායික අරමුණක් නැතුව ඒ අරමුණ තුල හටගත්ත වේදනාවක් නැතුව ඒ වේදනාව ඉස්මතු වෙන්නේ නැතුව, වේදනාව නැතුව කියන්නේ වේදනාව නැති වෙලා නෙවෙයි, ඉස්මතු නැහැ, ප්‍රකට නැහැ. ඒකේ චිත්ත ස්වરૂපයේ ඉස්මතු වෙන අවස්ථා තියෙනවා අරමුණක. ඒකක් නැත්නම් අරමුණේ ධම්ම ස්වરૂපයේ ඉස්මතු වෙනවා. ධම්ම කියන්නේ සිත තුල හටගන්න චෛතසික වලට කියන නම. සිත ප්‍රකට වෙනවට වැඩිය දියුණු අවස්ථාවක් තමයි සිත තුල හටගන්නේ චෛතසික ප්‍රකට වීම.
සිත තුල හටගන්නේ චෛතසික ප්‍රකට වෙන එක තමයි ධම්මානුපස්සනාව. ඉතින් සාමෙන් සම්මා සති තුල අවසාන අවස්ථාව වෙන්නන්නේ අවසාන කියන්නේ මේක එතෙන්ට ගියාම ඉවරයි කියන එක නෙමෙයි ආයෙ මුල ඉඳලා ආයෙ මොකක් වන් හිටන එකට ආයෙ විදිලා ආයෙ භාවනා ගන්නකොට මේවා පවතින්න පුළුවන් ඔන්න ඒ වගේ රටාවක් මිස අර උපාධියක් ගත්තා වගේ හැමදාටම වළංගු නැහැ පණ යනකම් විභාග සහතික වගේ නෙමෙයි මේ පුහුණුව පුහුණුවෙන් ලැබෙන ඵල එහෙනම් ඒක පවත්ව ගන්න පුහුණුව අත්‍යවශ්‍යයි දැන් අර ධම්ම ප්‍රකට වෙන එක තමයි ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකීය අවිජ්ජා දෝමනස් අන්න දැන් මම පැහැදිලි කරලා දුන්නා සම්මා සතිය කියන්නේ මොකක්ද කියලා. ඒ සම්මා සතිය සමත භාවනාවකින් ලැබෙන්නේ නැහැ කාටවත්. ලැබුණා නම් බුද්ධත්වේ නෙවෙයි බුදු වෙන්නේ හලාර කරනවා. එහෙනම් බුද්ධත්වේ කියන්නේ සම්මා සතිය අවබෝධ කර ගැනීම තමයි. එහෙනම් සම්මා වායාමය සමත භාවනාවෙන් ලැබෙනවා. එතන සම්මා වායාමය ආපුවම අකුසල් 10 යටපත් වෙනවා. පංච නීවරණ යටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතිපට්ඨාන භාවනාවක් වැඩි වීමෙන් සම්මා සතිය ලැබෙනවා. ඒකෙනු සම්මා වායාම ලැබෙන අවස්ථාවක් ආවොත් ඒතන සම්මා සමාධිය තියෙනවා. හැබැයි ආලාර කාලාම ළඟ තිබිච්ච සම්මා සමාධිය තු බිහි කරපු දික්තිය ලෞකික සම්මාදික්තිය නැත්නම් කම්මසගත සම්මාදික්තියයි සම්මා වායාමය හා සම්මා සතිය අන්තර්ගත වෙලා සම්මා සමාධියක් ඇති වෙලා හටගන්නේ දික්තිය ලෝකෝත්තර සම්මාදික්තියයි දැන් මේක ලබා ගන්න පස්වග මහණුන් වහන්සේලාට දේශනා කරේ සතිපට්ඨානෙ වෙනුවෙන් වචන කාණ්ඩ දෙකයි පෙල් දෙකයි දේවේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බ මහන්යන් පැවිද්දෙක් විසින් බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත මේ සත්‍ය අවබෝධ කරගන්න පැවිද්දෙක් විසින් කියන්නේ මේ මහා පස්වග මහණුන් වහන්සේලා වගේ පැවිද්දෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ගොඩක් ඒ වෙනකොට විනක්‍රම වලින් වඩන්න පුරුදු වෙච්ච පැවිද්දෝ පස්වග මහණුන් වහන්සේලා වගේ පැවිද්දන්ට සංසාර විමුක්තිය ලබා ගන්න උවමනා වෙන්නේ දැනටමත් අන්තයක් අත්තරගෙන ජීවත් වෙන ඉකේ අනික් අන්තයක් තහක් කරන්න මොකක්ද අන්ත දෙක කාම සුඛල්ලිකාණී යෝගයයි අත්ති කිල මනාත්මාණී යෝගයයි කියලා ලියන්නලා ලකුණු ගන්න නම් පුළුවන් දැන් මොකක් කියලාද කාම සුඛල්ලිකාණී යෝගය කියන්නේ මොකද්ද අත්ති කිල මනාත්මාණී යෝගය කියන්නේ මොකද්ද දැන් අත්ති කිල මාසාම යෝගයේ නිවේද දුෂ්කර ක්‍රියාවේදී කරේ. එහෙනම් කය ශරීරයට සම්බන්ධයි නේද මේ කියන අන්ත දෙක. ඇහැට සම්බන්ධ එකක් නෙමෙයි කනට සම්බන්ධ එකක් නෙමෙයි මේ අන්ත දෙක. ශරීරයට කය පිනවීම හා කය පෙළීම. කායික පීඩාව හා කායික තෘප්තිය. මේ කාය විඥානයේ එක්ක බැඳිච්ච අන්ත දෙක. පස්වග මහණුන් වහන්සේලා ඒකාන්තයෙන් විශ්වාස කරා. ඒ විශ්වාසයෙන්මයි බෝධිසත්වයන්ට කලින් පැවිදි වුනේ. ශාරීරියට සැප දීලා නිවනක් නැහැ කියලා. එහෙනම් බෝධිසත්වයන්ට කලින් ඒ ජීවිතයට කලින් බෝධිසත්ව උපදින්නත් කලින් කොණ්ඩඤ්ඤ තාපසයා ඔය අන්තය අත්හැරලා තමයි මහණුනි. ශාරීරියට සැප දීලා නිවනක් නැහැ කියලා. බෝධිසත්ව දුෂ්කර්ඥාව නැවැත්තුවට පස්සේ මේ පස්වග මහණුන් වහන්සේලා තරහ වෙලා ගියේ මොකටද? බෝධිසත්වයේ දැන් ශරීරයට දුක් දීලා නිවන ලබා ගන්න බෑ කියන මතයට ආවා කියන්නේ අපි විනාසයි කියන එක. ඒ කියන්නේ දැන් කොයි මතයේද ඉන්නේ පස්වග මහණුන් වහන්සේලා? මේ පින්වතුන් ඉන්නේ මතයකද ඉන්නේ? නෑ. ආලාර කාලාම හිතේ මතයේද ඉන්නේ නෑ. ආලාර කාලාම හිතාගෙන සමත භාවනාවෙන් තමයි සංසාර විමුක්තිය ලැබෙන්නේ. මේ මතේ හිතේ නෑ. ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරා. සමත භාවනාව තුළින් නිවනක් නෑ.
එහෙනම් කය පුහුණු කිරීම තුළින් නිවනක් තියෙනවා. හැබැයි කය පුහුණු කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් කයට සැප දීම, එකක් කයට දුක් දීම. මේ කයට සැප දීලා නිවනක් නැහැ කියලා පස්වග මහණුන් වහන්සේ ඒකාන්තයෙන් විශ්වාස කරනවා. එහෙනම් ඉතුරු වෙන්නේ එක තුරුම්බුයි. කයට දුක් දීලා තමයි කවදා හරි කාට හරි නිවන ලැබෙන්නේ. දැන් තමන් වයසේ ඉඳලා බෝධිසත්වයන්ට මේක බාර දුන්නා. පරේසණය කරන්න. බෝධිසත්වයෝ මගේ ඇරියා ගියා. බුද්ධත්වයේදී අවබෝධ කරගත්තා. කය තුලින්මයි සම්මා සතිය ලැබෙන්නේ. කයෙන් එන අරමුණේමයි. හැබැයි කයට දුක් දීලත් නෙමෙයි ගන්නේ. කයට සැප දීලත් නෙමෙයි. කයට දුක් දෙන අර අන්තයයි සැප දෙන අන්තයයි දෙක අත්හැරි. හැබැයි එතන නීවරණයටපත් වෙලා තියෙනවා. දැන් මේ දේ තමයි දේශනා කරේ. මේක තමයි සතිපට්ඨානෙ. පස්වග මහණුන් වහන්සේලාට දේශනා කරන සතිපට්ඨානෙ. ඕක නොදන්න උපාදක උපාසිකාවෝ උදේහවස මේ ගෙදර ජප කරනවා දෙවියෝ රවට්ටන්නේ. රැවටෙන්නේ කවුද? තමන්. දෙවියෝ තිනානෙදි මේගොල්ලෝ කරන බොරුව. ධම්සක් පැවතුම් සූත්‍රය අහන්න කැමති දෙවියෝ කියලා රෑ 12ටත් කියන්න පටන් ගත්තා. ඒ අදහස්ම දරනවා නම් මේ භවනා කරන අය ඒවෙන් ওই භවනාව දියුණු වෙන්න පරක් වෙයි. මොකද ඒ අදහස් ටික අවලංගු වෙනකම් කමටහන් දියුණු වෙන්නේ නැති නිසා. දැන් සම්මා සතිය මම ඉගෙනුවා. එතකොට දැන් ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද? පෙළියා දීපු කමටහන තුල සම්මා සතිය තමයි ලැබෙන්නේ. හරියට කරුවා මෝඩය වගේ කරුවා. හැබැයි නොකර පඬිත කංකරෝ මොන සතියක්වත් නැහැ තියෙන සතියක් නැතිව. ඉතින් මේක තමයි යුතුකම මතක තියාගන්න. තව දෙයක් තියෙනවා මේ සම්මා වායාමය සම්මා සතියයි එකතු වෙච්ච තැන තියෙන මානසිකාර්ය යෝනිසෝ මානසිකාර්ය. එහෙනම් නිවන් දකින්න ඕනේ මානසිකාර්ය සම්මා වායාමය හා සම්මා සතිය තුලින් උපදින එක. ආලාර කාලාම ළඟ ඔක තිබුණේ නැහැ. සම්මා වායාමයේ තිබුණා සම්මා සතිය තියෙන. එහෙනම් සමත භාවනා තුළ සම්මා වායාමයේ හදන්න පුළුවන් ස්තරම් ආකාරයට. හැබැයි සම්මා සතිය බිඳුව. එතන මානසිකාර්ය අයෝනිසු. බුදුහාමුදුරුවෝ දෙන සතිපට්ඨාන ඕනම කමට අහනන්නේ අපි පැහැදිලි කරන්නේ වේදීන් කරන්නේ මේකක් මම භාවනා. ඊට වැඩි මට ලීහි වෙන භාවනාවක් කියලා පඬිතුගම් කරන අය ඉතින් අපිට උදව් වෙන්න බෑ. ඕක කරා සම්මා සතියයි සම්මා වායාමයේ කවදා හරි ලැබි. ලැබුණු සම්මා සමාධියේ තෙන්දි පිහිටයි. ඒ පිහිටනකොට මානසිකාය යෝනිසෝ වෙයි. යෝනිසෝ මානසිකාය ආපු තැන ආරෂ්ඨාංග මාර්ගයේ අංගාටම වැඩි. මේක මම නෙමෙයි පැහැදිලි කරන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව. ශ්‍රාවකයෝ විදිහට තමන්ගේ යුතුකම බුද්ධ දේශනා බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස කරලා පඬිතකම් නැතුව කමටහන කුරුදු කිරීමයි. ඉතින් ඒ ශක්තිය ධෛර්යය හැමදෙනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දේශනාවත් අවසන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.